සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටිනුයේ සදහම්සන්න සජීවී ධර්ම දේශනා මාලාව සමග. අද වන විට මෙම ධර්ම දේශනා මාලාවට ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් පාඨක හිතවතුන් විසින් යොමු කළ තියෙනවා. ඒ විශේෂයෙන්ම සද්ධර්ම කුණ්ඩලික සූත්‍රය කියලා කියන්නේ මොකද්ද, එහි අන්තර්ගතය කුමක්ද, එහි බලපෑම කුමක්ද යන කරුණු සම්බන්ධයෙන් අපට විස්තරාත්මකව දේශනාවක් කරන්න කියලා. ඒ අනුව තමයි ඉල්ලින් අනුව තමයි මෙම දේශනාව මා විසින් කඩිනමින් සංවිධානය කළා, මේ ආකාරයෙන් පවත්වන ලබන්නේ. ඒ අනුව මා ඔබට පෙන්වා නොවා පළමු කොටම මේ සද්ධර්ම පුණ්ඩලික සූත්‍රය යන මෙයින් මා විසින් රචනා කරන ලද ග්‍රන්ථවලින් කිහිපයක්. මේ තවත් දෙවෙනි ග්‍රන්ථය. මේ ග්‍රන්ථ සියල්ලම කනපිට තමයි පේන්නේ. ඒකට හේතුව මේ කැමරාවේ කැමරා පද්ධතියේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් මත. නමුත් මේ මුද්‍රණයන්හි නිවැරදිව මේ කරුණු සඳහන් වෙනවා. ඒ වගේම මේ තමයි මුලින්ම කෘතිය සද්ධර්ම කුණ්ඩලික සූත්‍රය සම්බන්ධව. මේ ආකාරයෙන් සද්ධර්ම කුණ්ඩලික යන මාතෘකාව සම්බන්ධව පොත් 20 පිටපත් 22000ක් පමණ අප විසින් මුද්‍රණය කළා, නොමිලේ බෙදා හරි තිනවා. අද වෙන විට 2012 වර්ෂයේ සිට එමින්ම 2012 වර්ෂයේ සිට ලංකාවේ ජාතික පුවත්පත් තුනක මෙම වෘත්තාන්තය, නොවේසේ නම් මෙම කතන්දරය පළ කරනු ලැබුවා. විශේෂයෙන්ම රන්දිව පුවත්පතේ මේ මුලේ සිට අග දක්වා පළ කරා. ඒ වගේම අපි 2017-2018 වර්ෂවල දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතේ සම්පූර්ණයෙන්ම සද්ධර්ම කුණ්ඩලික සූත්‍රය කියන්නේ මොකක්ද කියන එකත්, එහි අන්තර්ගතය කුමක්ද කියන එකත්, එහි බලපෑම කුමක්ද කියන එකත් යන කරුණු අප විසින් විස්තරාත්මකව සඳහන් කළා. ඒ අනුව එම ධර්ම කරුණු දැන අවබෝධ කරගත් අයත්, ඒ වගේම එම ධර්ම කරුණු ගැන අසා දැනගත් අයත්, ඒ වගේම ඒ සම්බන්ධ කුතුහලය ඇතිවිච්ච උදවියත් අප වෙත ප්‍රශ්න රාශියක් යොමු කළා තියෙනවා. මොකක්ද සද්ධර්ම කුණ්ඩලික සූත්‍රය, එහි බලපෑම කුමක්ද ආදි වශයෙන්. ප්‍රධාන කොටම මේ සද්ධර්ම කුණ්ඩලික සූත්‍රය යන නාමය අප විසින් පැහැදිලි කළ යුතුයි. සද්ධර්ම කියන්නේ සත්පුරුෂ ධර්මය. කුණ්ඩලික යනු නිලුම් පුෂ්පය, එහෙම නැත්නම් සුදු නිලුම් පුෂ්පය. ඒ අනුව සුදු නිලුමක් උපමා කරමින් දේශනා කරන ලද ධර්මයක් තමයි සද්ධර්ම කුණ්ඩලික සූත්‍රය කියලා කියන්නේ. මෙතනදී අසද්ධර්ම කුණ්ඩලික නාමය අපි මුලින්ම දකින්නේ මහායානික සූත්‍රයන්හි. එම මහායානික සූත්‍රයන්හි ඉතා පැහැදිලිව දක්වන්නේ ථේරවාදය සහ මුල් බුදු සමය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතු බවක්. නමුත් අවසනාවකට මෙන් එම සූත්‍ර ධර්මයන් පිළි අරගෙන බොහෝ දෙනෙක් ථේරවාද ධර්මත් මුල් බුදු දහමත් ප්‍රතික්ෂේප කළා මහායානය ආදේශ කරගෙන තියෙනවා. මෙන්න මේ தත්ත්වයේ උඩදී අපිට හැබැයි සද්ධර්මය මොකද්ද, ඇත්තටම මේ මහායාන සද්ධර්ම කුණ්ඩලිකයේ සත්‍යයක් තියෙනවාද කියන කරුණු විමසා බලන්න සිද්ධ වෙනවා. අන්න ඒ විමසා බැලීමේදී අපිට හමු වුණා විශේෂ පුද්ගලයෝ කීපෙන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම අභිඥා බල තියෙන පුද්ගලයෝ. ඒ පුද්ගලයන්ුත් ඒක රාශී කරගෙන අප විසින් සැබෑ සද්ධර්ම කුණ්ඩලිකය සොයාගෙ ගියා. ඒ අන්න ඒ සොයා යාම අවසානයේ අපිට සැබෑ සද්ධර්ම කුණ්ඩලික සූත්‍රයේ මුහුණුවර මේයි කියන්න පුළුවන් හැකියාවක් ලැබුණා. නොසියු සැබෑ සද්ධර්ම කුණ්ඩලික සූත්‍රය මේ කියන එක මුල සිට අග දක්වා අපි තවම කවුරුවත් දන්නේ නැහැ. මෙන්න මේ ආකාරයෙන් සිද්ධ වෙලා තියෙන්නේ. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් 7 වෙනි වර්ෂයේදී තාවතිස දිව්‍ය ලෝකයේදී දිව්‍ය පුත්‍රයන් අරබයා ධර්ම දේශනාවක් කරනවා. මෙන්න මේ ධර්ම දේශනාව බුදුන් වහන්සේ කරන්නේ ඔන්න ඔය කියන ආකාරයට නෙළුමක් උපයෝගී කරගෙන. ඒ කියන්නේ නෙළුමක් උදාහරණයට අරගෙන තමයි කරන්නේ. මෙතනදී සංසාරයේ මඩ පිරිච්ච වගුරක් හැටියට, මෙසේනම් මඩ පිරිච්ච ජලාශයක් හැටියට උපමා කරන්නේ. අන්නේ සංසාරයේ නම් වූ මඩ පිරුණු ජලාශයෙන් නෙළුම් නටුවක් වැනි වූ පාරමිතා බලයෙන් බෝධිසත්වයන් වහන්සේ සංසාරයෙන් ඉහළට එසවිලා, පුෂ්පය නම් වූ එසා නැත්නම් පුණ්ඩරික පුෂ්පය නම් වූ සත්‍ය අවබෝධයට ළඟා වෙනවා. ඒ අනුව සත්‍ය අවබෝධයට ළඟා වීම සඳහා උත්සාහය පාරමී බලය යන කරුණු අත්‍යවශ්‍ය බව බුදුන් වහන්සේ දේශනා කරන ලද්දේ ඔන්න ඔය උපමාව උපයෝගී කරගෙන. මෙන්න මේ සූත්‍ර දේශනාව අවසානයේදී තම සුවිශේෂී සිද්ධියක් වෙනවා. ඒක තමයි මේ සිතිය අසා ගන්න, මේ දේශනාව අසා දැනගන්න පැමිණි දෙවිවරුන් අහනවා බුදුන් වහන්සේගෙන්,
බුදුවරුන් ගැන විස්තර. ඔබ වහන්සේ පමණද බුදුවරයෙක් ඉන්නවා ඉන්නේ? ඒ වගේම වෙනත් සක්වල බුදුරජාණන් වහන්සේලා ඉන්නවාද? අන්නේ ආදී වශයෙන් ප්‍රශ්න කරනවා. මෙන්න මේ ප්‍රශ්න කිරීම තුළදී බුදුන් වහන්සේට සිද්ධ වෙනවා මේ ප්‍රශ්නට උත්තර දෙන්න. අන්නේ උත්තර දීම තුළදී හෙළි වෙනවා තවත් සක්වලවල බෞද්ධ ජනාවාසයන් තිබෙනවා. එම සක්වල බෞද්ධ ජනාවාසවල බුදුවරුන් පවා වැඩ සිටිනවා කියලා. මේ කරුණු දෙක මතක තබා ගත යුතුයි. ත්‍රිපිටකයේ වෙන්වෙන් තැන්වල සඳහන් වෙනවා තනි සූත්‍රයක නැතුණාට. ඔය පුණ්ඩරීක